අදත් ඉංග්‍රීසි ලයික් ද බොස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ pronunciation. pronunciation වචන 10ක් ගෙනාවා අද මම කතා කරන්න. මේ වචන 10 විශේෂයි. මොකද මේ වචන 10 ගොඩාක් අය වරද්දනවා. මේ වචන pronounce කරන්න පුළුවන් හොඳටම pronounce කරන්න පුළුවන් native speaker කෙනෙක් නම් එයා කියන්නේ ඉංග්‍රීසි කතා කරන රටක ඉපදිච්ච කෙනෙක් නම් එයාට මේ වචන 10 pronounce කරන්න අමාරු නෑ. මොකද ඒගොල්ලොන්ට ඒක කතා කරලා පොඩි කාලේ ඉඳන්ම මේ වචන pronunciation එක ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. නමුත් second language එකක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ රටේ ඉන්න අය, ඒ වගේම ඕනම තැනක second language එකක් විදිහට ඉගෙන ගන්න අයට මේ වචන pronounce කරන්න ටිකක් අමාරුයි. මොකද ඒගොල්ල ප්‍රොනන්සියේෂන් එක ඒගොල්ලන්ට ගොඩක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ල ගොඩක් වෙලාවට මේ ස්පෙලිංග්ස් බලලා ඒ විදිහට ප්‍රොනන්ස් කරන්න උත්සාහ කරනවා. ඒ වගේ හැම ඒ ඉංග්‍රීසි භාෂාවේ හැම එකක්ම ස්පෙලිංග්ස් බලලා ප්‍රොනන්ස් කරන්න බෑ. මොකද සමහර ප්‍රොනන්සියේෂන් ට්‍රිකි වෙනස් වෙනවා. ස්පෙලිංග්ස් වල අකුරු වල තියෙන විදිහට නෙවෙයි මේවා ප්‍රොනන්ස් කරන්න තියෙන්නේ. අන්න ඒ වගේ අමාරු වචන තියෙනවා. ඒ වගේ වචන ගොඩාක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. අපි මේවා ඔක්කොම එකවර ඉගෙන ගන්න බෑ. ඩිංග ඩිංග ඉගෙන ගන්න ඕනේ. දවසට වචන 10ක් 5ක් ඒ වගේ ප්‍රමාණයක් ඉගෙනගෙන ඩිංග ඩිංග තමයි එකතු කරගන්න ඕනේ. අපිට එකවර වචන ඔක්කොම ප්‍රොනන්සියේෂන් ප්‍රැක්ටිස් කරන්න බෑ. අනික එහෙම කරත් අමතක වෙනවා. අපි ඩිංග ඩිංග මතක් කරන මතක් ඔලුවට දාගන්නව තමයි මතක තියෙන්නේ. ඒ නිසා මම මේ වගේ වචන 10ක් ගෙනවා. මේ වචන 10 ප්‍රොනන්ස් කරන විදිහ බලමු. හරි. පළවෙනි වචනේ තමයි question. question. හරි. ඔයා මේ වචනේ කොහොමද කියන්නේ? මම හිතනවා ඔයා මේක කියන්නේ question කියලා. question කියලා. එහෙමනම් කියන්නේ ඔයා හරියට මේක ප්‍රොනවුන්ස් කරනවා. මේක ප්‍රොනවුන්ස් කරන්න ඕනේ question. හරි. දැන් මේ මෙතන තියෙන්නේ මම මේ ප්‍රොනවුන්ස් කරන විදිහ. ඉන්ටර්නැෂනල් ප්‍රොනන්සියේෂන් ඇල්ෆබිට් කියන එකේ ඒ ඇල්ෆබිට් එක භාවිතා කරලා තමයි මේ මේ ප්‍රොනන්සියේෂන් එක මම ලියලා තියෙන්නේ. මෙන්න මෙතන. දැන් බලන්න මෙතන ක්වෙෂ් කියලා තමයි මෙතන තියෙන්නේ. ක්වෙෂ්. ක්වෙෂ්. මෙතන ඩොට් එකට එහා පැත්තේ මෙන්න මේ T එකයි මෙන්න මේක නිකන් ඉන්ටග්‍රල් සයින් එක වගේ මෙන්න මේකට මොකක්ද කියන්නේ මෙන්න මේ දෙක එකතු වුනහම මේනේ ශබ්දයට අපි කියන්නේ ච ච ච ශබ්දේ චන් මෙතන චින් කියනවා වගේ චන් කියලා තමයි මෙතන තියෙන්නේ චන් 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 question 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 මේක මේ විදිහට තමයි ප්‍රොනවුන්ස් කරන්නේ මේක ගොඩක් අය හරියට ප්‍රොනවුන්ස් කරනවා මොකද ඒකේ තරම් අමාරු නැහැ හරි question එකේ අනිත් පැත්ත මොකද්ද question එකේ විරුද්ධ දෙක question එකට opposite word එක තමයි answer answer හරි answer කියන්නේ කොහොමද pronounce කරන්නේ මෙන්න මේක තමයි මේ AME කියලා තියෙන American pronunciation මොකද සමහර වචන වල British pronunciation එකයි American pronunciation එකයි කියන්නේ දෙකක් ඒ දෙක වෙනස් වෙනවා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අපි බලමු මේ මේක කොහොමද pronounce කරන්නේ කියලා මෙන්න මෙතන මේ sound එක තමයි මෙතන තියෙන්නේ answer 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 මේක an an sir answer මේක sir answer 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 මේක American pronunciation එක. ඒතර British pronunciation එක තමයි a වෙනුවට a වගේ ශබ්දයක් තමයි මේකෙන් කියන්නේ. මේක pronounce කරන්නේ sir sir answer 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 කියන මාත් එක answer 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 මේක British pronunciation එක. හරි. second word එක third word එක third word එක තමයි මේක ask ask මේක ඔයා කොහොමද pronounce කරන්නේ ask කියලාද ask එහෙමත් කියවට වරදක් නැහැ නමුත් ඒක අමාරුයි කියන්නේ මෙන්න මේක ask කියන එකට ed දාපුවාම කොහොමද pronounce කරන්නේ කියලා හිතින් pronounce කරලා බලන්න ask එහෙම ශබ්දයක් නෙන්න වෙන්නේ මේකට ed දාලා pronounce කරන්න අමාරුයි ඒ නිසා මේක pronounce කරන්න තියෙන ලේසි විදිය තමයි asked asked ඉස්සෙල්ල වගේම a ශබ්දේ තමයි තියෙන්නේ asked asked කියලා තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ asked ඒ ඇමරිකන් විදිය බ්‍රිටිෂ් විදිය asked 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 එන්නේ විදිහ තමයි බ්‍රිටිෂ් විදිය මේ සමහර පොඩි පොඩි ශබ්ද පොඩි පොඩි වෙනස්කම් වෙනවා බ්‍රිටිෂ් විදියෙන් ඇමරිකන් විදියට මාරු වෙද්දී එක්සැම්පල් එකක් බලමු he asked me a question he asked me a question he asked me a question question අර වර්ඩ් එක question i asked her for money i asked her for money i asked american විදිහට i asked her for money හරි next word එක හරි මේක ඔයා කොහොමද pronounce කරන්න කියලා කියන්න බලන්න pronounce කරන්න බලන්න ඔයාලට කොහොමද දැනගන්න පුළුවන් මේක pronounce කරන විදිහ ඔයාත් මේක pronounce කරන්නේ didn't didn't කියලා pronounce කරනවා නම්
ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. මොකද ඒක ප්‍රොනවුන්ස් කරන්නත් අමාරුයි. එච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ මේ වර්ඩ් එක ප්‍රොනවුන්ස් කරන්න. මේ වර්ඩ් එක ප්‍රොනවුන්ස් කරන්න ලේසි විදිහ තමයි did did කියලා කියනවා. did did n ශබ්ද. m m didn't 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 මේ තියෙන්නේ ඒක තමයි. didn't කියලා තමයි මේක ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. t ශබ්දය අවශ්‍ය නෑ. didn't didn't මොකද මේක වර්ඩ් එක කියනකොට සෙන්ටෙන්ස් එකක් එක කියනකොට මේ වර්ඩ් එක didn't කියලා ප්‍රොනවුන්ස් කරන්න ඕනේ නැහැ. මොකද එයාට ඕනේ මේ මේක මැසේජ් එක මේ අපි කියන එක දැනගන්න විතරයි. මෙයා did කියන්නේ නැතුව didn't කියලා ඇහිච්ච ගමන් මෙයා දන්නවා මෙයා නෙගටිව් වර්ඩ් එකක් තමයි මේ කියන්න යන්නේ. මේ සෙන්ටෙන්ස් එකක් තමයි කියන්න යන්නේ කියලා. he did he come he came he didn't came didn't come he didn't come he didn't come didn't t අවශ්‍ය නැහැ didn't හරි මේ දෙවිදිහට මේක වරද්දන්න පුළුවන්. didn't කියලා කියන්න එතකොට වැරදෙන්නේ නැහැ. ඊගා වර්ඩ් එක තමයි මේක. ඔයා කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්නේ? මේක ප්‍රොනවුන්ස් කරන විදිහ තමයි woman 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 කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට මේක මේ වර්ඩ් එක තමයි මේකේ ප්ලූරල් එක. මේක ප්‍රොනවුන්ස් කරන්නේ women women මෙතන වූ එක වි උනා වි මෙන් වි මෙන් වි මෙන් වි මෙන් කියලා මේක වෙනස් වුණා. හරි. එහෙම තමයි women කියන එක ප්‍රොනවුන්ස් කරන්නේ. ඒ වගේ ඉංග්‍රීසි වල plural වෙනකොට වෙනස් වෙනම තියෙනවා. හරියට මේ වගේ man කියන එක plural වෙනකොට men වෙනවා වගේ. මෙන්න මේක. out the second month එක. මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? ब्रिटिश विधि प्रोनाउंस करें आप गुडक हुर विधि आप गुडक कियन विधि मेक प्रोनाउंस करने विधि तमाय फेब्रुअरी 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 मेक थारी मुकद ब्रिटिश विधि मेक प्रोनाउंस करना फेब्रुअरी फेब्रुअरी ब्रिटिश प्रोनाउंसिएशन हर बलमु अमेरिकन प्रोनाउंसिएशन निकर कोहमद निकर मारुए निकर अमेरिकन प्रोनाउंसिएशन निकर लेसी आट मेतन सिलेबल गुडक गुडक में तीन वाकी थी बुनाट लेसी में प्रोनाउंसिएशन निकर මොකද මේක කියන්නේ February 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 මෙතන ru නෙවෙයි u febu feb u ඒ කියන්නේ මේ r ශබ්දය අයින් කරලම දානවා febu febu මේ 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 IPA මේ අකුරෙන් මේකෙන් තියෙන්නේ u කියන ශබ්දය තමයි තියෙන්නේ international pronunciation alphabet එකේ February February next one හරි මේක තමයි මේ කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ මේ කියන්නේ මේකට සිංහල වචනේ තමයි මනෝ වෛද්‍යවරයා කියන එක මේක ප්‍රොනවුන්ස් කරන්නේ සයිකියාට්‍රිස්ට් 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 මෙතන K A I කෑ කියන શબ્දේ තමයි weight එකක් දෙන්න ඕනේ මේක තමයි බර කරන්න සයිකියාට්‍රිස්ට් 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 කියන මාත් එක මේකත් හරියට ප්‍රොනවුන්ස් කරන්න ඕනේ මොකද මේ අපි ගොඩක් ඉදිනදා භාවිත කරන වචන නිසා සයිකියාට්‍රිස්ට් සයිකියාට්‍රිස්ට් හරි ඔයත් අනිසරේ සයිකියාට්‍රිස්ට් කියලා හරියට කියයි කියලා හිතනවා මෙන්න මේ වර්ඩ් එකත් අර මං කිව්වා වගේ ඇමරිකන් එකයි බ්‍රිටිෂ් එකයි අතර වෙනසක් තියෙන ලොකු වෙනසක් තියෙන වර්ඩ් එකක් මේක ඔයා කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ ගොඩක් වෙලාවට කියන්නේ අපේ රටේ වගේ මේ වගේ බ්‍රිටිෂ් ආභාෂයේ තියෙන මේ ඇමරික එංගලන්තයේ ආභාෂයේ තියෙන රටවල ගොඩක් ප්‍රොනවුන්ස් කරන්නේ මේක laboratory 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 මේ විදිහ තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ American American මේ American විදිහට ප්‍රොනවුන්ස් කරන්නේ මේක American natives ලා ඒගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන විදිහ තමයි laboratory laboratory lab laboratory 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 මේක වෙනස් මේක laboratory laboratory මේක laboratory 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 පැටරන අය දෙකම ප්‍රොනවුන්ස් කරන්න ගියාම මොකද හදන්න ඕනේ laboratory හරි බ්‍රිටිෂ් විදිය laboratory laboratory හරි ඊගා වර්ඩ් එක ඊගා වර්ඩ්ස් තුනක් තියෙනවා මොකද නම් වර්ඩ්ස් 10ක් තියෙනවා කිව්වා ඒ වගේ මෙන්න මේ වර්ඩ් එක මේ වර්ඩ් එකේ ආකාර තුනක් තියෙනවා නවුන් එක තියෙනවා වර්බ් එක තියෙනවා ඇඩ්ජෙක්ටිව් එක තියෙනවා හරි පළවෙනි එක මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඇනලයිස්
analyze 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 මේක මොකක්ද මේ analyze කරනවා කියන්නේ මොකක් හරි දෙයක් විශ්ලේෂණය කරනවට මේක verb එක analyze analyze කියලා තමයි මේක pronounce කරන්නේ මේක තමයි noun එක මොකක් හරි දෙයක් analyze කිරීම කියලා කියන්නේ මේක noun එක මේක pronounce කරන විදිහ හොඳට අහගන්න analysis 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 කියලා තමයි මේක pronounce කරන්නේ මේක මොකද noun එක නිසා මේක analyze analysis මේක කොහොමද මේක adjective එක මේක pronounce කරන්නේ analytical 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 example like you he has a analytical mind analytical mind මොකද මේක adjective එකක් analytical විශ්ලේෂණාත්මක මනසක් තියෙනවා එයාට ඔහුට analyze analysis analytical කියන මාත් එක මේ වචන හොඳින් ඉගෙන ගන්න එක හොඳට ප්‍රොනවුන්ස් කරන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා මොකද එහෙම වරද්දවුවොත් ඔයා ප්‍රොෆෙෂනල් බෑක්ග්‍රවුන්ඩ් එකකට යනවා නම් ඉංග්‍රීසි මොකක් හරි ඔයාට ඕන වෙන ජොබ් එකකට ඇප්ලයි කරන්න ඒ වගේ තැනකට යනකොට ඔයාගේ ඉංග්‍රීසි ලෙවල් එක ඒගොල්ලෝ කප්පොල ඔයා කතා කරන වචන වලින්ම අල්ලා ගන්න පුළුවන් ඒ නිසා මේ වගේ වචන වරද්දන්න එපා මේවා ගොඩක් ඔයා කොහොම ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක්ද කොච්චර හොඳට දන්නවද කියලා හොඳට දැනගන්න පුළුවන් දෙයක් තමයි ඒ නිසා මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න මම මේ වගේ වීඩියෝ හැමදම වීඩියෝ එකක් පොඩි lesson එකක් දානවා